සියලු බේදයකින් තොරව හැම රාජසේවකම මේ මොහොතේ ඉකුත් වෙන අපිත් එක්ක අපි 2015 ඉඳලා වැටු වැඩිම බලාපොරොත්තු වෙන හිටියා අපිට බඩු මිල ඉහළ යනවා සාපේක්ෂව වැටුමක් වැඩි උනේ නැහැ මේ වෙනකොට රාජසේවක කබලෙන් ලිපට වැටලා තියෙනවා කණ්ඩ බොණ්ඩ විදියක් නැහැ ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න දෙයක් නැහැ දෙමව්පියන්ට සලකන්න විදියක් නැහැ බඩු මිල 100-600 විතර වැඩි වෙලා තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා ආයවැලේකෙන් රුපියල් 20000ක් වැටු පරිමාවක් ලබා දෙයි කියලා මේ අපි හැම රාජ්‍ය සේවක හැම කෙනෙක්ම බොහෝ වෙලාවට මේ ලෝන් එකක් ඒ කියන්නේ එහෙම අරගෙන තියෙන්නේ අපේ පඩිය ලෝන් එකට කැපිලා ඉතුරු මුදලක් අතට එද්දී අපිට ඒකෙන් දරුවන්ගේ ලයිට් බිල වැඩි වෙලා තියෙනවා ඒතකොට වතුර බිල් ඒ වගේ ඒ දේවල් වෙද්දී දරා ගන්න අපිට හරිම අමාරු වෙලා තියෙනවා දරුවන්ට උගන්වන්න ඒ වගේ දේවලුත් එක්ක බස් ගාස්තු එතකොට පෙට්‍රල් වියදම් මේ අපි ෆීල්ඩ් එකේ වැඩ කරන්නේ එහෙම වැඩ කරද්දී අපිට මේ තෙල් වියදම ඇත්තටම දරා ගන්න බෑ ඒක නිසා ඇත්තටම මේ වැඩපෙන් අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා තියෙනවා විදුලි බිලත් ජල බිලත් ගෙවලා පාසල් යන ඉගෙන ගන්න ළමයිටගේ අධ්‍යාපන කටයුතු දැන් නිසි ලෙස කරන්න බැරි තරමටම රාජ්‍ය සේවකයෝ ඉතා අසවන භාවයට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි සමස්ත රාජ්‍ය සේවකයෝ හැටියට රජයට විශාල බලපෑමක් කරනවා මේ අවස්ථාවේදී මෙම ඉදිරි අයවැයේදී මේ රාජ්‍ය සේවකයන්ට විත්‍යල් 20000ක වැටුපක් වැඩි කරලා මේ රාජ්‍ය සේවකයන්ට මහපාවට වැටෙන්නේ නැති වෙන විදිහට ජීවත් වෙන මාර්ගය සකස් කරලා දෙන්න කියන එක මම බල කරනවා අපි සියලුම රාජ්‍ය නිලධාරීන් හැටියට රජයට බල කරනවා මේ අවස්ථාවේදී